සියලු දිනාටම සුබ දවසක් වේවා අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ඒ වගේම රත්නපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මැතිතුමනි ඔබතුමාගෙන් අවසරයි ඒ වගේම දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂතුමා හිටපු අධ්‍යක්ෂතුමා ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ සියලුම රජයේ නිලධාරී මහත්වරුනි නෝනාවරුනි ඒ වගේම බෙලිහුල්ලොය ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයේ දැන්ටමත් කරගෙන යන අපේ ව්‍යාපාරික හෝටල් හිමි මහත්වරුනි අපේ ආරාධනා ලැබ පැමිණි සියලුම මහත්ම මහත්මීනි අද අපි පටන් සාකච්ඡාව පටන් ගන්නට යන්නේ විසිට් බෙලිහුල්ලොය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව කතා කරන්නටයි අපි දන්නවා අපි පුංචි කාලේ ඉඳලාම අපි දන්නා කාලෙක ඉඳලා අපි හික්කඩුව ගැන කතා කරනවා ඊට පස්සේ ටික ටික ඇල්ල ගැන කතා කරනවා මේ වගේ රටේ තව ප්‍රදේශ තිබුණා හැබැයි මේ රටේ ලස්සනම ප්‍රදේශය දැන් දැන් කාගෙත් මතේ එනවා ලස්සනම දිස්ත්‍රික්කයේ නුවරේ ලියනෝයි ලස්සනම දිස්ත්‍රික්කයේ වෙන එකකුත් නෙමෙයි ලස්සනම ප්‍රදේශ පිහිටලා තියෙන දිස්ත්‍රික්කය රත්නපුර කියලා. සුවිශේෂී දිස්ත්‍රික්කය දිස්ත්‍රික්ක නමයකින් වටවෙච්ච වැඩිම දියෑලි සංඛ්‍යාවක් තියෙන සියලු දේශගුණික කලාප එක තැන පිහිටලා තියෙන සුවිශේෂී දිස්ත්‍රික්කයක් කවුරුත් හොයාගත්තේ නැති ගවේෂණය කරලා නැති තවම දැනෙනවා විතරයි එවිඩන්ස් හොයාගත්තේ නැති මහා අතීතයක් තියෙන දිස්ත්‍රික්කය. ඒ නිසා මේ දිස්ත්‍රික්කය සංචාරක ව්‍යාපාරයේ තුලින්ම ස්වයං පෝෂිත කරන්න පුළුවන්. මේ පිළිබඳව මං හිතන්නේ වැඩි වශයෙන්ම ඇස ගැටෙන්නේ වැඩි වශයෙන්ම අවධානය යොමු වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගේ කාලයත් එක්ක කියන එකයි මගේ අදහස. මීට පෙර මෙවැනි දැවැන්ත අවධානයක් යොමු වෙලා තිබුණේ නැහැ රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල්ලොය ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයේ දියුණු කිරීම කෙරෙහි. ඒ නායකත්වය අද අපිට දිස්ත්‍රික්කයට ලැබෙනවා. ඔබතුමා ඒ නායකත්වය අරගෙන ඒක ජාතික මට්ටමට ගෙන යමින් විශාල සෙතක් මෙතන ඉන්න පිරිස්වලට විතරක් නෙමෙයි හෙට දවසේ දිස්ත්‍රික්කයේ ජීවත් වීමට නියමිත අපේක්ෂිත උපත ලබන සියලු දෙනා වෙනුවෙන් වගේම ලංකාවට මේක මහා සහනයක් වේවි. ඉතින් මේ පිළිබඳව කතා කරන්නට අද දවසේ සපමෙනි ඔබ සියලු දෙනා පිළිගැනීම මගේ යුතුකමක් හා වගකීම වෙනවා. ඒ අනුව අපේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට නායකත්වයෙන් ගරු සභාපතිතුමන් ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් වන ඔබතුමා අකිල සාලේ එල්ලාවල මැතිතුමනි ඔබතුමා මා මේ අවස්ථාවේ ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් සමගින්ම අපගේ දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂතුමා වර්තමාන අධ්‍යක්ෂතුමා ඒ වගේම හිටපු ක්‍රම සම්පාදන අධ්‍යක්ෂතුමා සමන්තිලක මහත්මා මං හිතන්නේ මේකෙදී දවස් ගාණක් ගිහිල්ලා මන්ත්‍රීතුමත් එක්ක බොහොම එකතු වෙලා දුක් පීඩා විඳගෙන මේ කටයුත්ත මතු කරගන්න කටයුතු කරා ඔබතුමාවත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම්තුමිය තව ටික දවසයි ඇය ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම්තුමිය විදියට කටයුතු කරන්නේ. ඊට පස්සේ ඒ කාර්යාලයේම ඇය බෙලිහුල්ලොයේ ප්‍රාදේශීය ලේකම් වෙනවා. ඒ නිසා බෙලිහුල්ලොයේ සංචාරක ව්‍යාපාරයට ශක්තියක් විදියට ඉඹුල්පේ නම බෙලිහුල්ලොයේ විදියට වෙනස් කරනවා. ඇයත් බය වෙන්නේ නැති. ඔබ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම අපේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ඉංජිනේරුතුමා නියෝජ්‍ය ක්‍රම සම්පාදන අධ්‍යක්ෂතුමා අනුරුද්ධ බණ්ඩාර මහත්මා මෙතන ඉන්නවා. හෝටල් ක්ෂේත්‍රයේ මහත්තුරු දන්නවා. දැන් මේ අත්දැකීම අරගෙන ඔහුට සිද්ධ වෙලා තියෙනවා හෙට දවසේ ඉඳලා මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රම සම්පාදන ප්‍රධාන අධ්‍යක්ෂවරයා විදියට මාතලේ දිස්ත්‍රික්කයේ වැඩභාර ගන්න. ඒක අපිට ලොකු පාඩුවක් වේවි. ඔබට ඒ සඳහා සුබපතමින් ඔබ පිළිගන්නවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමාගේ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීතුමනි ඔබතුමාණ ඇති සෑම අවස්ථාවක මේ හිඩැස පිරවන අජිත් මහත්මා මම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්ක මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා මේ ක්ෂේත්‍රයේ පිළිබඳ විශේෂඥතාව තියෙන බොහෝ පිරිසක්. ඒ අතර අපේ රාජ්‍ය නිලධාරීන් විදියට සමනල වැව බලාගාරය ඉංජිනේරුතුමන් අමිල මහත්මා අපේ වන සංරක්ෂණ සහකාර
දිසාවන් නිලධාරි එතුමා තමයි මෙතන ඉන්න පිරිසගෙන් ගරු මන්ත්‍රීතුමනි මම කලින්ම ඉඳලා දන්න කෙනා මාතර දිස්ත්‍රික්කයේදී අපි දෙන්න එකට කටයුතු කරා ඒ වගේම වෛද්‍ය නිලධාරි තුමන් ඒ වගේම ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂතුමන් ඇතුළු සියලුම දෙනා මාර්ග සංවර්ධන අධිකාරිය හෝටල් සංගමේ නිලධාරි මහතුරුන් ඇතුළු හෝටල් සංගමේ නියෝජනය කරන අපේ මිත්‍රවරුන් එදා බෙලිඋල්ලෝයේදී බොහෝ පිරිසක් මුණ ගැහුණා ඊට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් සම්බන්ධ වන පිරිස් මීටත් අමතරව ගරු මන්ත්‍රීතුමාගේ ආරාධනා සහිතව පැමිණි පිරිස් මං නම් කියන්න යන්නේ නැහැ එකින් එක එහෙම කියනකොට ලොකු කාලයක් යන නිසා තමුන්නාන්සේලා හැමදෙනාම නමින් හා තනතුරෙන් ගෞරවණීය පිළිගන්නවා මේ සාකච්ඡාවට අපිට අවශ්‍ය වෙන්නේ විසිට් බෙලිහුල්ලොය ඇත්තක් කරන්න විසිට් බෙලිහුල්ලොය හැබෑවක් කරන්න මන්ත්‍රීතුමනි ඔබතුමාගේ මැදිහත් වීම ලැබුණා අපිට දුම්රිය දෙපාර්තමේන්තුවට කතා කරලා එක කම්පාර්ට්මන්ට් එකක් බදුළු යන කෝච්චියේ බෙලිහුල්ලොය කියලා නම් කරලා ගෙන්න ගන්න පුළුවන් නම් අපිට බෙලිහුල්ලොය කියලා නම් කරලා ගෙන්න ගන්න පුළුවන් නම් මං හිතන්නේ උඩවලවත් දැන් උඩවලව සංචාරක කලාපයක් විදිහට දැනටමත් ස්ථාපනය වෙලා ඉවරයි. එතකොට ඒකේ උඩවලවෙන් එන අය මේ පැත්තෙන් හඳගිරියෙන් පිටත් වෙලා බෙලිහුල්ලොයට ගිහිල්ලා ඒගොල්ලෝ අර උදේ ඇවිල්ලා හවස ගියේ එක දවස් දෙක තුනක් මෙහි නතර වෙලා බදුල්ලත් රත්නපුරත් රත්නපුර විශේෂයෙන්ම බෙලිහුල්ලොය ආශ්‍රිතවත් දින ගණනාවක් කැරකිලා නැවතත් මේගොල්ලන්ව එන ගමනේදී ආපහු එවන්න පුළුවන් නම් රත්නපුරට ගිහිල්ලා මැණික් ටිකකුත් අරගෙන යන විදියට මම හිතනවා මේ හීනේ කවදා හරි හැබෑ වුණොත් රත්නපුරට පිටින් සල්ලි ඕන්නේ නැහැ. රත්නපුර දිස්ත්‍රික්කයට පිටින් සල්ලි ඕන්නේ නැහැ. රජයට සෙසු දිස්ත්‍රික්කවල සංවර්ධනය සඳහා රත්නපුර ආදායමෙන් ගරු මන්ත්‍රීතුමනි අපිට පුළුවන් වේවි. ඉතින් අපේ හිතේ නම් ආදරණීය බලාපොරොත්තු තියෙනවා මේ සඳහා විශාල වශයෙන් අපේ දේශපාලන නායකත්වයේ ශක්තිමත් වෙන්න ඕනේ. මේ අදහස හදවතටම අරගෙන කටයුතු කරන මං හිතන්නේ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා ශක්තිමත් වෙන තරමට තමයි මට හිතෙන්නේ මේ අදහස අපිට සක්‍රිය කරගන්න පුළුවන් වෙන්නේ. මේක පිටිපස්සේ අපි දකින්නවා අපි කතා කරාම මන්ත්‍රීතුමනි මම ඒක කියන්න ඕනේ නිලධාරියෙක් විදිහට දිසාපතිවරයා විදිහට මං ඒක කියන්න කැමති. කිසිදු දේශපාලන අදහසක් ඒකේ තිබුණේ නැහැ. පොඩ්ඩක්වත් ඔබතුමා එහෙම දෙයක් කතා කරේ නැහැ. ඔබතුමාට ඕන උනේ මේ අපිට තියෙන සම්පත මුළු බෙලිහුල්ලොයම සම්පතක්. මෙච්චර සම්පතක් කොහෙද තියෙන්නේ? අනිත් ඒවා තියෙන්නේ. දැන් අපිට තියෙනවා නිදි. මැණික් පතලක්, නිදියක්, ප්‍රදේශයක්. හැබැයි මේ මුළු බෙලිහුල්ලොයම අපිට මහා නිදානයක්, මහා නිදියක්. ඒ නිසා මේ බෙලිහුල්ලොයත් එක්ක අපිට නැගිටින්න පුළුවන්. ඒක වැඩි කාලයක් යන එකක් නෙමෙයි. සබහදාමෙන් ඒක දීලා තියෙනවා. මෙච්චර කාලයක් අපි අඳුරගෙන තිබුණේ නැහැ. එක්කෝ අඳුර ගන්න ඕන පසුබිම නිර්මාණය වෙලා තිබුණේ නැහැ. දැන් තියෙන්නේ මේ මෙතන රැස් වෙච්ච අපි ටිකට පුළුවන් වේවි ඒක කරන්න. අපි ඔක්කොම එක අරමුණක එකවන්ව කටයුතු කරොත් ඒ ටාගට් එකේ අපි හිටියොත් වැඩි පැත්තක් ගරු මන්ත්‍රීතුමනි මේක ඒවා කෙරිලා තියෙන්නේ. සබහදාමෙන් දීලා තියෙන්නේ. ලස්සන පරිසරය, දියැලි ටික, ජල මූලාශ්‍ර, ඊට අමතරව ඒ දේශගුණික තත්ත්වය, මේ ආකර්ෂණීය බව, පිහිටීම, මේ ඔක්කොම සබහදාමෙන් දීලා තියෙන්නේ. මිනිස් ක්‍රියාකාරකම් අපිට චුට්ටයි තියෙන්නේ. ඒ ටික කරන්නේ කොහොමද? ඉස්සරහට යන්නේ කොහොමද කියන සාකච්ඡාවට නැවත වරක් ඔබ සියලු දෙනා පිළිගනිමින් මේ සාකච්ඡාව මෙහෙයවීම සඳහා මූලාසනයේ බාර කරනවා ගරු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමන්ට අකිල එල්ලාවල මැතිතුමනි ඔබතුමන්ට මේ සාකච්ඡාව මෙහෙයවීම සඳහා මූලාසනයේ බාර. බොහොමත්ම ස්තුතියි දිස්ත්‍රික් ලේකම්තුමා මේ අවස්ථාවට සහභාගී වෙන දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ කාල වේලා යන නිසා මම සියලු දෙනාගේම නම් වශයෙන් එතුමා ප්‍රකාශ කරපින්ද මම නම් වශයෙන් කියන්නේ දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ සියලුම අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය ක්‍රම සම්පාදන අධ්‍යක්ෂකතුමා සබරගමු පළාත් සභාව අපේ සමන්තිලක මහත්මයා දැන් සබරගමු පළාත් සභාව නියෝජනය කරන්නේ අපේ බණ්ඩාර මහත්මයා ඇතුළු සියලුම ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු සියලුම නිලධාරි මහත්මීන් ඔබ සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම අපේ බිලිහුල්ලොය සංචාරක හෝටල් සංගමේ සභාපතිතුමා ඇතුළු සියලු නිලධාරි මහත්මීන් ඒ වගේ මම ආරාධනා කරා සබරගමු කලා සබරගමු අංගම්පුර කලා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිතුමියට සහ ඒ කණ්ඩායමට මොකද අපි වැඩසටහන කතා කරනකොට අපේ සබරගමුවට ආවේණිකුණු සංස්කෘතික අංගත් මේ ප්‍රොජෙක්ට් එකේ
පාට් එකක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මොකද අපේ අරමුණ තියෙන්නේ මේක හෝටල් හිමියන්ට විතරක්ම මේකේ තියෙන ප්‍රතිලාභ ලැබෙන නෙමෙයි. මේ සංචාරක කර්මාන්තය කියන්නේ ඒ සංචාරක පුරවරයක් වෙනවා නම් ඒ